අවුරුදු 30ක් තිස්සේ මේ රට භීතියෙන් වෙලාගනිපු ම්ලේච්ඡ ත්‍රස්තවාදයේ පරාජය කිරීම සඳහා තීරණාත්මක විදියට ජීවිත පරිත්‍යාගයෙන් රට වෙනුවෙන් කැප වෙලා ඒ වෙනුවෙන් Tamanගේ අත්පා අහිමි කරගත් මේ වීරෝදාර සෙබළුන් මට මතකයි එදා 5 දිනකුගෙන් මේ රණවිරුවන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් වූ සටන මේට අවුරුදු 2 3කට එහා පැත්තේදී ආරම්භ කළා. ඒ ආරම්භක අවස්ථාවේදී අපි සහභාගී වුණා. අද විතරක් නෙමෙයි අවුරුදු ගණනාවක් තිස්සේ මේ රණවිරුවන් Tamanගේ අයිතිවාසිකම් ඉල්ලා හිටින. මේ රණවිරුව ඉල්ලා හිටින්නේ තීරුබදු රහිත වාහන බලපත්‍ර නෙවෙයි. එහෙම නැත්නම් වෙනත් දිය නොහැකි ලබා දිය නොහැකි ඉල්ලීම් නොවේ. ඒ නිසා අපි දන්නවා මේ අවස්ථාව වෙනකොට මේ වතාවේ මේ අත්පා අහිමි කරගත් රණවිරුවන් තීරණාත්මක විදියට මේ සටන කෙසේ හෝ ජයග්‍රහණයෙන් කෙලවර කරනවා කියන අදිෂ්ඨානයෙන් යුක්තව මේ කොටුවේ දුම්රියපල ඉස්සරහා ඉඳගත්තා. ඒ වෙලාවේ ඉඳලා නොඑක් සංවිධාන අපේ හාමුදුරුවරු, ඒ වගේම විශ්‍රාමික රණවිරුවන්, නොඑක් දේශපාලනඥයන්, ඒ වගේම නොඑක් විදියේ සිවිල් පුරවැසියන් හිතපපුව තියෙන බොහෝ දෙනා මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් සංවේදී වුණා පමණක් නොවේයි මේ ස්ථානයට ඇවිල්ලා ඔවුන්ගේ කැපකිරීම, සහයෝගය සහ ආශිර්වාදය මේ ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් මේ රණවිරුවන්ට පළකොට හිටියා. මේ වෙලාවේදී අපි ඉල්ලීමක් කරනවා. අපි දන්නවා මේ මොහොත වෙනකොට ජනාධිපතිතුමා මේ ඉල්ලීමට සවන් දීලා සාවධානව මේ රණවිරුවන්ගේ දුක්ඛදායක කතාව අහගෙන ඉඳලා එතුමාගේ පැත්තෙන් ලියුම් අත්සන් කළා තියෙනවා. කැබිනට්ටුවට දැනුම් දීලා තියෙනවා වහාම මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න කියලා. අපි දන්නවා මේ රටේ මුදල් අමාත්‍යවරයාගේ හැසිරීම සහ ඔහුගේ භාවිතාව කුමක්ද කියලා. අපි එතුමාට චෝදනා නගමින් එතුමා ගර්හාවට ලක් කරමින් කතා කරනවට වඩා මම හිතනවා අපි මේ රණවිරුවන් වෙනුවෙන් ජාතියක් හැටියට ඔබ ඇමතිතුමෙක් හැටියට අපි ඒ අමාත්‍ය ධූරයට ගරු කළා. මුදල් අමාත්‍යවරයා හැටියට ඒ ධූරයට ගරු කළා. ඉතාම නිහතමානීව ඉල්ලා හිටිනවා මේ රණවිරුවන්ගේ මේ ඉල්ලීම වහාම දිනා දීමට Tamanගේ කැබිනට්ටුවත් එක්ක කටයුතු කරන්නට කියලා. මොකද අපි දැක්කා ඊයේ දවසේ එක රණවිරුවෙක් මේ මහා විදුලි කුළුණකට නැග්ගා. එන්න එන්නම සිංහලයන්ගේ ලේ රත් වෙන පාටක් පේන්නේ. ඒ නිසා අපි ඉල්ලා හිටිනවා තවදුරටත් මේ රණවිරුවන්ගේ සහ මේ රණවිරු අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් පාරට බැහැලා ඒ අරගලයත් එක්ක පෙනී ඉන්න ඒ සියලු දේශහිතයිෂී ජාතිමාමක බලවේගවල ලේ රත් කරන්නේ නැතුව අනවශ්‍ය මානයකට මේ ප්‍රශ්නේ ඇදගෙන යන්නේ නැතුව ඊළඟට එන ආණ්ඩුවට කියලා මේ ප්‍රශ්නේ විසඳගන්න කියලා කල්මරන්නේ නැතුව කරුණා කළා මේ පවතින රජයට අපි බලකොට හිටිනවා, බල කර ඉල්ලා හිටිනවා ඉතාම ඉක්මනින් මේ රණවිරුවන්ගේ ගැටලුවට විසඳුමක් ලබා දීම සඳහා නිහතමානී වෙන හැටියට. අපි දන්නවා මේ ප්‍රශ්නේ විතරක් නෙවෙයි රටේ තියෙන්නේ. සමස්ත ආර්ථිකයම කඩාගෙන වැටිලා පඩිනඩි ගෙවා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේ රණවිරුවන්ගේ අරගලය ඉතාම සාධාරණ වෙන්නේ එදා යුද සමයේදී මේ රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට, දරුවන්ට මේ මිනිස්සුන්ගේ සෙනෙහස අහිමි වුණා, ආදරය අහිමි වුණා. දින ගණනක් මාස ගණන් නිවාඩු නැතුව බිරින්දෑවරු ගෙවල්වල දුක් විඳ දරුවොත් එක්ක ඒ යුද්ධ ජයග්‍රහණය කළ දීලා අත්පාසිඳ ගත්තට පස්සෙත් ඒ බිරින්දෑවරු දරුවොත් අදත් මහ වේදනාවෙන් ජීවත් වෙනවා. ඔවුන් බරපතල ජීවන අරගලයකට මුහුණ දෙමින් ඉන්න නිසා. මොකද මේ රණවිරුවන්ට විශාල භීතියක් ඇති වෙලා තියෙනවා. Tamanගෙන් පස්සේ Taman වෙනුවෙන් කැපවුණු මේ අමුදරුවන්ට මොකද වෙන්නේ? සාධාරණ යුතුකමක් තියෙනවා. මනුෂ්‍ය නාමෙන් සත්පුරුෂයන් හැටියට මේ මිනිස්සුන්ගේ ඉල්ලීම ඉෂ්ට කර දීම වෙනුවෙන් අපි ජාතියක් හැටියට එක අරමුණකට ගොනු වෙන එක. ඒ නිසා අපි මේ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන්ගෙන් ඉල්ල හිටිනවා කරුණා කළා ඔබතුමාලාගේ ජාතිහිතයිෂී භාවය දැන් පෙන්වන්න පුළුවන් අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. එක මතයකට ඇවිල්ලා එක අරමුණකට ඇවිල්ලා වාද බේද දුරලලා වහාම මේ රණවිරුවන්ගේ ඉල්ලීම ඉෂ්ට කර දෙන හැටියට ඒ වෙනුවෙන් Tamanගේ භාවිතාව කුමක්දැයි රට හමුවේ ප්‍රකාශ කරන හැටියට සියලුම කැබිනට් අමාත්‍යවරුන්ගෙන් නැත්නම් මේ ආණ්ඩුවේ කැබිනට්ුවෙන් සහ අගමැතිගෙන් අපි ඉල්ලා හිටිනවා. මේ මොහොතේ ජනාධිපතිවරණයක් ඇවිල්ලා තියෙනවා. මැතිවරණ උණුසුමක් එක්ක මේ ප්‍රශ්නේ යට යන්න දෙන්න බෑ. මොකද හැමදාම රටේ දවසක් ගානේ නොඑක් විදිහේ ප්‍රශ්න මතුවෙනවා. අද වෙනකොට එක පැත්තකින් විධායකයේ පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා හදිසියෙම විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න කියලා වෙන මානයකට රටේ මතය ගෙනියනවා. තවත් වෙලාවක ජනාධිපතිවරණය පවත්වනවද නැද්ද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න හදනවා.
මේ ආකාරයෙන් ගත්තට පස්සේ නොඑක්විදියේ විදේශ බලවේගරට බැහැලා ඉන්නවා. ඒ වගේම දවසක් ගානේ නොඑක්විදියේ රටේ අරගල. ඉතින් ඒවත් එක්ක මේ ප්‍රශ්නේ යට යන්න නොදී මේ වෙලාවේදී රටේ මිනිස්සු සෝසුසුම් හෙලනවා. සුසුම් හෙලනවා, හෙන ඉල්ලනවා, සාප කරනවා. ඒ සාපයට යටත් නොවි මේ මිනිස්සුන්ගේ ඉවසීමේ පරීක්ෂාව තවදුරටත් තීරණාත්මක ලෙස පරීක්ෂාවට ගන්නේ නැතුව, මොකද මේ වෙනත් කණ්ඩායමක් වගේ නෙමෙයි, සමහර වෙලාවට අන්තරේ හෝ වෙනත් විශ්වවිද්‍යාල බලමණ්ඩලවල මේ සිසු දරුවෝ එනවා, පිටකොටුවට එනවා, කඳුළු ගෑස් කනවා, යනවා. ඊට වඩා දරුණුයි කියලයි මට හිතෙන්නේ. මොකද මේ මිනිස්සු මහා ත්‍රස්තවාදයක් එක ගැටිච්ච මිනිස්සු. ඒ වීරය සිටිවිල්ල හිතට ඇවිල්ලා ඒවා පාලනය කරගන්න බැරි වුණොත් කොහෙන් මේක කෙලවර වේද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපි ඉල්ල හිටිනවා මේ රට අවුලවන්නේ නැතුව, අනවශ්‍ය මානයකට මේ ප්‍රශ්නය ගෙනියන්නේ නැතුව, මේ රණවිරුවන්ගේ සහ පොදුවේ ජාතියේ හෘද ස්පන්දනය මේ වෙලාවේ රණවිරුවොත් එක්ක බව අපිට පේනවා. මම තියේ සතියකට විතර පස්සේ කොළඹට ආවේ. අපි පිටපලාත්වල හිටියා. අපි දැක්කා මේ මිනිස්සුන්ගේ ප්‍රකාශ. අපි දකින වාරයක් පාස ඇවිල්ලානේ, අනේ හාමුදුරුවනේ, හාමුදුරුවරුත් එක්ක මේ රණවිරු අරගලයක් කරනවා, ඔබ වහන්සේලාත් වඩින්න, මහානායක හාමුදුරුවරුන්ටත් කියන්න මේ මිනිස්සු වෙනුවෙන් මේක දිනා දෙන්න කියලා. ඒක තමයි සාමාන්‍ය මිනිස්සුන්ගේ අදහස. ඒ නිසා අපි නැවත වතාවක් මේ ආණ්ඩුවට බල කර හිටිනවා. මේ රණවිරු අයිතිවාසිකම් සුරගීමේ බලවේගය ආරම්භ කළ තියෙන මේ සාධාරණ ඉල්ලීම් සහිත වූ මේ සටන තවදුරටත් පවත්වාගෙන යන්න ඉඩ දීලා මේ මිනිස්සු කායික මානසික වශයෙන් රෝගී කරන්නේ නැතුව කරුණා කළා මේ මිනිස්සුන් ඉල්ලීමට කන් දෙන්න කියලා අපි පොදුවේ මේ රටේ මහා සංඝරත්නයේ හැටියට මේ ආණ්ඩුවෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම රණවිරුවන්ගේ මේ අරගලයට අපි සුබ ප්‍රාර්ථනා කරනවා. අවිහිංසාවාදීව මේ සටන ජයග්‍රහණය කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා.